හයි යාළුවනේ, ඔන්න අද තවත් කැම්පස් එකේ ලස්සනම දවසක් ගැන බ්ලොග් එකක් අරගෙන ආවා. මංයාට කිව්වන කලින් වීඩියෝ එකදි මේ තමයි කෙම්බිම්ක සේයා කලා සතිය කියලා. අන්නේ කලා සතියේ අන්තිම ඉවෙන්ට් එක, ඒ කියන්නේ ෆයිනල් ඉවෙන්ට් එක තමයි අද තියෙන්නේ. ඉතින් අද මගේ කතාව නම් අඩු වෙයි. ඒකේ මං ඔයාලට පෙන්නන්නම් අද ලස්සන ලස්සන නැටුම්, එතකොට ලස්සන සින්දු, ඒ වගේම ලස්සනම ලස්සන ඩ්‍රාමාවක්ත් තිබ්බා. ඩ්‍රාමාවකින් පොඩි කැලයි වීඩියෝ කරන්න පුළුවන් උනේ. ඒ ඩ්‍රාමාවක මං ඔයාලට ආයි වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් අද ආරාධ්‍ය අමුත්තා විදියට ආවේ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා. ඉතින් අද ඉවෙන්ට් එක නම් හරිම ලස්සනයි. මේක අද කිව්වට මේ ඉවෙන්ට් එක තිබ්බේ දෙසැම්බර් 15. ඉතින් මට වැඩ ටිකක් තිබිච්චි හින්දා අද තමයි ඔයාලට වීඩියෝ එක ගේන්න පුළුවන් උනේ. හරිම ලස්සන, ගොඩාක් හරිම ලස්සන ඉවෙන්ට් එකක් මේක. ඉතින් මේක ඕගනයිස් කරන්නේ BSF ෆැකල්ටිය. ඒ මුළු කැම්පස් එකම මේ ඉවෙන්ට් එකට එනවා. ඒ වගේම ඔයාට පේනව ඇති ඔඩිටෝරියම කොච්චර පිරිලද කියලා. ඉතින් ඕක තිබ්බේ පණ්ඩිත් අමරදේව කියන ඔඩිටෝරියම් එකේ. ඉතින් මේකට කැම්පස් එක ඇතුලේ ඉගෙන ගන්න ළමයිට විතරක්ම නෙමෙයි එන්න පුළුවන් චාන්ස් එක හම්බුනේ. එදාට කැම්පස් එක කියන්නේ කුලියා පිටියේ ඉන්න ඕන කෙනෙක්ට ඊට එහා හිටියත් කමන්න හැමෝටම මෙන්න මේක බලන්න අවස්ථාව හම්බුණා. ඉතින් ඔයත් මේක බලන්න ආවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉවෙන්ට් එක කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. ඉතින් දැන් මමගේ කතාව නවත්තනවා. බලන්නකෝ එදා කොච්චර අපේ වයඹ හරිම ලස්සනද කියලා. ව්‍යාපාරාධ්‍යන හා මූල්‍ය පීඨයේ අපේම සහෝදරත්වය සූදානම් වී සිටිනවා. හැඟීම් රස වින්දනය තීව්‍ර වන රාත්‍රියක සම්පූර්ණ ප්‍රේක්ෂක ආකාරයක් වයඹ කැම්පීම වෙත පිළිගනිමින් මෙසේ ආරම්භ කරමු. නිරුලක ආදරණීය දියවර කේම්පීම සේයා දලවස් විසිතුන. Thank you.
කෙම්බිම්ක සේයා 2023 ඉවෙන්ට් එක හරිම ලස්සනට තිබ්බේ. ඉතින් ආයි තව කැම්පස් ලොග් එකකින් හම් වෙනකන් ඔයා පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ හරිද? වයඹ අහසට ෆොටෝ ටිකකුත් මම මේ වීඩියෝ එක අන්තිමටම දාන්නම්.